අයිබෝ අපි ආපහවාවා. අපේ දහටවෙනි ද ඇමති මණ්ඩලය කලුතෙන් පත් කරලා. ලංකාවේ ජනාධපතිතුබ ඒ ඇමති ම්ඩලය අමතලා කතාවත් කළ. ඒ කතාවද ජනාධිපත්තුමාක් කියනවා. මම උද්ගෝෂණ කරන්ඩ ඉඩදීල තියනවා. මගේ කාර්යාලය ඉස්සරටවිල්ල උද්ඝෂණ කරදදිවත් මංගේ උද්ගෝෂණ විසුරුව හරෙන්ටයුතු කලේ නෑ. මිනි උද්ගෝෂණ කරද්දි. ඉතාම විනය ගරුකෝ තමන්ගේ රාජකාරය කරන පොිසිි ධහරවත් මං මේ වෙලාවේ ගේ කරනවා කියලා පොලිසිත් ලකුණක් දැම්ම. ඒ ලකුණ දාල පෑ විසි අතරක් ගනෑ රබුක් කනදී පොලිසිය හැවා. එම සිටුවේෂනයක් ඇතුළ එතබයි අපි අදහම් පෙන්නේ. එන පටන් ගම මේ නිස් බුලටින් යම ඉල්ල බවගේ අප්‍රේල් දහට වැඩිද රෑ ලංකාවේ තෙල්මිල නැවතවතාවක් ඉහෙලය නවා. එකන් පෙට කෝ ද්වල ෙල්මිල් රුපියල් තුන්සේ තිිස්ගනක් තුන්සිති සටක් වෙනකං ඉහලනංගනවා 92 පෙටරල් එක. ඉට මසේ හනමයිනි උදේ ලංකාව ප්‍රදේශ ගනාවක මිනිස්සු පරණමිල තෙල් එක අු ිල තෙල්ගන්න බෑ තෙල් ගන වැඩි කියලා. නිෙල ෙල්දන කිය උද්ගෝෂණ කරන්න පටන්ගන්නන බක්නදත් සිදව මේක. මිනිස්සුරේල් පාර හරස් කරලා සෙන්ඩකටන බෞසරයෙන් අතර කරගෙන පාරේ උද්ඝෝෂණ කරන්න පටන්ගන්නවා පරණ මිට තෙල්ලිල්ලලා. දසේ සන්සිදය දදුරදක හිල්ලා පොිස් වැඩිැබීමක් සිදවෙනවා සහන පිසක් තුවාල ලබනවා එකනෙක් මැරෙනවා. මේ තත්වේ යටතේ. අන්තිපට පොලිසියන් නිකුත් කරන මාධ්‍යනි ේදනය හරිමආපූරුයි. ඒගන තමයි. අපේ අවධානය යොමෙන්න්න ඕන තැ කියලා මට හිතෙන්නේ. පොලිස් මාධිනිවේදනය කැනන්නේ අජි ්‍රෝහණ කිය නො මෙන්න මෙහම මිනිසු ත්‍රීවිල් කට ගිනි තිබබ බෞසරයටත් ගිනිතියන්න හැදුව. ඒ හින්දා. ඒ අයම විශරුවාහරන්න අවම බලය අවම බලය හෙදව්වා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාක් කියනවා. අපි දක්ක අපි දැක්කා එකන්නේ අපිඒ රිලිසච්ච යම වීඩියෝස්සල එකන්නේ මිනිස්සු වැඩි තියනකොට දුවදුව විඩියෝ කරපු වීඩියෝවල අපි දැක්කා මේ වැඩිල්ක්දක් ඇහනකොට දුවන මනිස්සු පස්සෙෙන් එලෝගෙන ගහිල්ලා පොලිසිල්ල ධහරින් අවගම බලය ක්‍රියාත්ම කරනවා හරි හෝර තල්ලක අපි බලාගෙන හිටි.ඒෙන් හරි අපි දැක්ව නැති දෙයක් ගැන කියනවාගේ තයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ඇවිල්ල මේ කතාව කියන්න ැන්නේ. ඒ අවම බලය තරම කොච්චරද කියන ඕන. අවමබලය යොදෝලවරණකොට විසිගාන කොස්පිටල් එක මනුස්සේගේ වටනා ජීවිතය අපිට අහිමි වුණා. ඒ අවුම බලයේ තරම පොලිසිය දන්න අවුම බලයේ තරම. ඒ අතරේ ඒ අතරේ තව තව තොරතුරු එල්ලිටෙන්න්න පටන් ගත්තා ය කියන ත්‍රීවිල් එක ගිනි තිබෙත් පොලිසියමයි. දුවන්ස හෙ ප දරුවස හැග ේ පර හ පැත්තිේ ේ දුව හැගි ද ේල් පර හැ පැත්ති උද්ග කර ට නි ගල් ගහල මිනිස්සුන් අවස්සගත්තේ පොලිස්සියමයි එහම කියලත් තොරතුරවා අපි දන්නෑ තොරොතුරු හදයට පරිද කියලා. හැබැයි මිනිසුන්ගේ විීඩියෝවල අපි දැක්ක මිනිස ක ෑ හ ේ ීල් නි ේ දවේ පොලිසියෙන් රල් වරල්ල කියලා එතන් ිනිස්සකතු කරන අප ත පොලස් කාර දක්න හැයි ඒම ඩියෝ එකක් අප දක්. පොලිසියක් මිනිසුන් ගල් ගහනවයි කියල සඳහන් වෙන වීඩියෝස් දක් ඉති ඇතන අපි දන්න. හැබැයි. ඔය කියන කතාටික ඇත්ත නම්. ඇගැන මිනිසුන් ප්‍රකෝප කළේ පොලිසියම ගල්ගහල නම්. එතන ත්‍රීවිල්ල එකට ගෙන තිබ පොලිසියම නම්. බෞසරට ගිනිතියන්ට මිනිසුම්ව පොලිසියම නම් මං කියන්නේ එක හැටි පුදුම වෙඩද යන්න. මේ ලකාේ පොලිය ගැන්න අපිතාාව කරන්නේ. ලංකාවේ පොලිසිය බීට කලින් අවස්ථා ගණනාවක. මේ වගේ චාටර් වැඩ මේගේ චාටර් නාට්ටි රඟපා්ඩ කිිල්ල ප්‍රසිද්ධිය නාගෙන ඊට පස්සේ ප්‍රසිද්ධිය නාගත්ත නාගැනීම රිකාව කරන්න ප්‍රෙස්කොන්තිියල හත් පොලේ ගාගෙන හෙම චාටර්වෙන ැට ලකුණු බින්ඳුවට පස්ස ගන්න හැට අපි මීට කල ුත් දැක තියනු. සමහට ඔය කියන්න සිින්දිය අවුලුවන් කියල කියම් දේශාලන නායකත්වයක් පොලිසි උපදෙ දුන්න නම්. මේේවෙලා වනකොට සිදධිය හැඳල් කරපු Eට හරි පිට හරි ගුණුහර පයි වරට බයින ති දේශාලනනායක තමුසල වැඩ බාදදුමත් නානවන ය කික්ස ඩ හර කරන්න බැනකි. ඔය යි එකැන්නේ ඔය තමයි ලංකාවේ පොලිසිය එකගොම තමයිනය දෙකන අපි දැකර තිනන්නේ. සැකාරය අෞුධ පෙන්නන් කයනවා. එක එකම ස්කට් එක ස්කිප් එක අපි සියක සියය පරක්කිත දකල තිර. අවුද පෙන්නට එක් ියයා සැකකාය මාන්චු ලයාගෙන හමටත් අද දෙක පිටිපස්සට කරලා මාංචු දාලා තියෙද්ද. මෝ බහංගල තිබික්ෂ තනින් අත්භෝම්මයක් කරගෙන අපට පහරදෙන්න්න ඇදුව එහින්ද අපි වැඩ තිබ බගේ හරම බොලන්ද පිටපත් අප මීට කලඳුත් පොලිස්යෙන් දැකන තියනවා සමරලාට අත්ත ඩංගවෙදී අසනීප වෙලා සමහර සැකකායු. ඒ අය ඊට පස්සේ හොස්පිටලිට ගෙන ච්චාම හොස්පිටිලිකේදී අවසන්හුස්මහෙලුව කියලා ස්ක්‍රිප් අපි දැකල තියෙනවා. ඒවගේම සහර වෙලාවට අත්ත ඩංගුව ඉන්න සැකාරයෝ සිරමැදරිය ඇතුළේ කියැන්නේ රිමන්ඩ් සිරමැදරී ඇතුළේ බෙල්ල වැලදාගෙන මැරුණ වගේ දුරුවල නනාට ස්ිප් අපි මීට කලින් දැල යන ගැන තමන්න්නින් ලංකාය පොලිසිය ඒ ජාතිය වැක් කලො චොර. එකඒඉන් මෙ හත්පොලේ ගැවිල රටේම මිනිසු දැගන්න එම චාටර් කිප්යක්ක් ව පත්න ැනෙ ඇත මග ලන්කා පොලිේ පාර්තයේතු සන් රිරමන වගේ කෙනෙක් හරලා ගල් න් ස්්‍රප ියන් ිට ලස්සන ස් ිප ිය ග තිවන ඒ ොටමගේෙන මට දිරිමුණ පොලස්පති කලක් ිටඩිය වැඩේ සාර්ථක කරගන්න තිෙන ඒගොල්ල මේ තරක් නන්න වැඩ ොඩදා ගන්න තිවන ඇබයිති අපේ ොලසි ඒම තමයි. එම නානෝ. මතකන එක පාරක් පොලිස් අන නොතකාධාවනය කලා කියලා බයිකයක් පදන්ගේ කොල්ලෙකට වැඩිතිල මැරවා පොලසිය. ඇගැන ඒ වෙලා වෙදිිත් එදත් ඉතා දයිවෝපත එදත් පොලස් මආධ්‍ය ප්‍රකාශකය හැටියට වැඩකටයුතු කළේ ජිත්‍රෝහණ තමයි. එදා ජිත්‍රෝහණ විල්ල කියනකොට මේ පොලිස් අන නොතකාදාවනය ක හින්ද පොලිසියෙන් වැඩිතියල තියෙනවාඒ කට්ටිය ඒ වැඩිතිබ සම වැඩිවෙදල මැරලතයන් කිය ලකව ම ත ට කිසිීම ස බද්ධික මධ්‍යවේදය කහනවා. ොිස්න්න නොකා දාවනය කළ නං වැඩිතියන් ඕන පිටි පස්සේද. එතකට වැඩිල්ල වදින්න්න ඕන ඒ බයිකක පැදන්ගෙන පැදගෙන ගියගෙනගේ පි පස්සට ඔල්ුවට පිට පිට කොන්දට හෙමයි වැඩි වදන්නව. ැයි පොලිස්සන්න නොතකා දාවනය කරපු ගෙනට පටි පස්සන වැඩිති හම කොහොද ඩිල්ල ගහිල්ල මේ යික පදපුගෙනගේ නල්ලට පැත්ද. කියලා මාධ්‍යේදය ඇහවාම? ජිත්‍රෝහන මාධ්‍ය ප්‍රකාශකවරයා තක්කුමුක්කු වෙලා කියෙන අවබ්බ ඒක තමයි අපිත් මේ හොය අපි පරීක්ෂණ කරනවා ඒ ගැන කියලා. ඉති එහෙම මේ හත් පොලේගාගෙන නාන පොලිස් දෙපාර්මයන්තුව තමයි අද මේ අවම බලය ය දෙව්වා කියලා කියන්නේ. අපි දන්න අවගොල්ලම අවම බලය. තවදරලත් බොරු කියලා නෝන්ඩුවට පා. රෙක්ට් දැන් පොලිසිය කියනවනේ රමුඛණ ගෝෂය විරවාහරට අවම් බලය දවයි කිය. මොකද මේ මොකදද අවම බලය කියලක මොකදද අවම බලය පොලිසියට තියට. එකන මිනිස්සු මොන විදිී කල බලයක් ඇති කළත් මිනිසු මොනතරම් ප්‍රච්ඩ දියට හැසිලුනත්. මිනිස්වතේ තුවක් වු නැත්තම්. ඇත්ත උන්ඩල ජීව උන්ඩල මිනිසන්ට වැඩිතියෙනව නම්. පොලිසිට මිනිසුන්ට වැඩිතියට අවසරතියෙන්නේ පල්හට ර. මිනිසුන් මැරන්ඩ් ඩතියන්න පොලිසි තින තිම කන්ද. එහෙම අයිතියන්න. වැඩිතියන් ඩොට්ටු දනිස්සෙන් පල් හැට විතර. ඒ තමයි අවම බලය. ජීව උන්්ඩවලින් දනිස්සයෙන් පල්ලහට වෙඩි තැබීම තමයි. පොලිස්සිට තියෙන අවම බලයේ උපරිම සීමාව. දැ අපිතමූ පොලිසිය මේ අවම බලය උපරිම සීමට ඇත්ව රන හැඳල් කලාක. කොට මේ අජිත්‍රහණ කියන විදිහට අව ල ද නිස නිශය පල හට වැඩති බන සහ මනිසුන්ගේ ඔලුවට සහරමනිසුන්ගේ රහිසට, සමහර මනිසුන්ගේ බඩේ බඩවල් එලියටැඩ ඩි දලතිබන කොමද. එගැන මේ අජිත්‍රහන ඔයාම කියන්නේ ල ද නිස් ට හිටිය ව ද කැ ිනිස්සු බල්ටි හ ද්ගෝච කලා මිනිස්ු ඔලුවු හිටගන විරෝධතාවේ දැක්වවා. ලා නිස්යෙන් පල්හට ඩිතියන් යනකොට ඔලුවට වැදුන වගේ එකක් දොයාම කියන්නඒ ඒ එහෙම නෙවෙයි නම් එහම නවෙේ නම් ඔයා මේ කියනෙ තරුම් ගඩති අනිත්වදිිය තමයි ලංකාවේ පොලිසිය දනිස්සෙන් පහල කියන්නේ මොක්ද දනිස්යෙන් ඉහල කියන්නේ මොක්ද කිය න්ඳුරන්නය කියන්නේන්නේ දනිස්ෙන් පහලට කියලා හිගෙන බවන්නතු ඩති කට එකක දනිස්සය හලට වදිනවා කියලන ඉහල කියන්නේ උඩ පහල කියන්නේ යට උඩයට අ දුරන්න ඇති ුන් එක කොහොමද අජිත්‍රෝහණ රටක නීති හාසාම ආක්ෂා කරන්නේ එක ොඩක් පැදිි කරපුොළ හොදක්. ඒවට උත්තර නෑනේ. ඒවට උත්තර නෑ. අනික අයුතු ජනරාශයක් විශරවාහරන්න පොලිසිය අවම බලය යොදරනවා නම් අවසාන වශයෙන් වැඩිතැබීම පවිච්චි කරන නම් ජනරශයක් විසරවාහරන්න පලවෙනි ඩිල්ල දෙක හැකොට හිස්ලුලුව අත දුවගෙන යන මිනිසුට පස්සෙන් එලෝගෙන ගිල්ල ඩති නයි අපි දැක් අපි විීඩියෝස් දැක්කා පොලිස්සිය පාලු පාරවල්දිගේ මිනිස්සුන්ගේ පස්සෙෙන් එලෝගෙන ගිහිල්ල මිනිස්සුන්ට වැඩිතිනෙන අපි දැක්කා ඒක දවම බලය. අනි කතට අජි ත්‍රෝහන අනි කතට පොලිස්පතිතුමා කවද මිනිස්ුන්. මේ රැබක්නද වැඩිකාපු මිනිස්සු කවුදු. ඒ මිනිස්සු කණ්ඩ නැතුව බොන්ඩ නැතුව වාහනයට තෙල්ටිකක් ගහල හයරකක් දවාගණඩ විදියක් නැතුව. ඒ පීඩන එලියට දාන්නට පාර්තාාපු මිනිස්සු. ඒක ඒ මනිස් ෙලිට ඇවිලදේ. හේතු කනවයි මිනිස්ු අතල් ගණඩ ත්‍රිප්යනවා මිනිසු අතල් ගඩ පාටි දානවා මිනිසු අතල් ගන්ඩ උදගෝෂන කරන්නෑ. ඒ අතිම මොහොතේ කර ගන්නඩ යක් නැව මනිස්ු පාර්ත මහි. කවද ිනිසු ක් ොිසයේ පලිසිි දර දරන් නැමිස්. පොලිසි ධරයකට හයරකක්ක අන්ඩෝනන හම හයරකක් ගෙන ත්‍රීවිල් කාරය නිවවාඩ සලට පොිසි ල ධරින් ිල වැඩි වුහම පරිනිසමට ගෙක්්ට හිල් ලන ත්‍රීවිල් කාරය. රමුක්ඛණ පොලසියේ වැඩකරන නිලධහරින් කොත්තුක්කන්ඩ අපයක්කන්ට පරාටක්න්නට බිතරොටියක්කන්නට තේක් බොඩ සිගරට අ බොඩ යන ඩවල වැඩර ිනිස්ු. මට කරදරයක්ක් වන හම ඇන්ත්‍රියක් දාාන්ට රපුක්ඛන පොලිසිය නිලධාරන්න හොයාගෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට තයි මෙම නිර්ජිත විදිට අවම බය යොදවනව එකල් ඔලුවට හිටක් ඩි තිබ. මේ දන්න අදුරන්න මිනිස්සුන්ට පොලිසිය වෙඩිතින්න්නේ. ඇතනම ගත්තහම මිනිස්සු කවුද ඒ නිස් පාර්ට මැහකු හේතු මොවාවද කෙනෙක තුවක් වොට රගන්න. හැබැයි හැම තුවක්වක්ම පිස් හිටගෙන. ුවක් කොකා ගසන්නේ මිනිහෙක් ලපේ විශ්වාස කරනවා.ඒ මිනි අන්දින ඇඳුම මොකක් වුණත් කොකාගස්සන් මිනිහෙක්ගේ දබරෑංගිල්ලක් ඕෝනය ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒ කොකාගස්පු දබරෑගිල්ලි හිමිකාරය හිමිකරු මිනිස්සනම් පොලිස්සියට යොදවන්නඩ පුළුවන් අවම බලය ගැන අදහසක් නැති වුණාට මිනිස්ක් හැපෙනකොට මන්ගේ හිත තුළි තියන අවම සදාචාරය ගෙනවත් හැඟීමක් තිබබන. මේ පොලිස්කාරයන්ට තිබුණ මිනිස්තු මැරෙන් නැති නිලවලට වැඩතියන්න. මේ පොලිස්කාරයන්ට තිබුණ කඳුලු ගෑස් ගහන්න. මේ ගොල්ලට තිබන බැටන් චාජ් කරන්න. ඒගොල්ලට තිබන රබරුන්ඩවලින් වැඩිතියන්ට. එගොල්ලන්ට තිබුණ බැරිම තැනද අහසට වැඩිතියන්න. ඒ බැරන ඒගොල්න්නට තිබු ජීව උන්ඩවලින් දනිස්සෙන් පල්ල හට වැඩති. ඒ සලු පෂන් ගහරමින් එගොල්ල වැඩි තියෙනවා මිනිස්සු ගවලුවට පවුගේ දවසල ගෝල්ෆේ සරගල බිමේදී ප්‍රචන්්ටත්තයෙන් තොරව අරගල කරන තරුණ ජනපාවත්තෙක්කි තම සහයෝගෙන් මේ පොලිසිය වැඩ කලා කියලා පළච පෝස්ට ප ච් පින්තුර ර ස ඩ ල දක්. අපි පවා අපේ වැඩසටහන දී විට කලිින් එපිසෝඩ් එකේෙදී සඳහන් කළ පොලිසිය ඇතැම් මහත්වරුන්ගේ මහත්මා ගුණේ සහ අරගලකරුවන්ගේ ඉවසීමේ ගුණේ හින්දා. තාමත් මේ අරගලය ප්‍රචන්්ඩ තැනටාව නෑ කියලා. මංගගේන මහත්මමාගරයේ දරාගෙන තාමත් රාජකරන පොලිසිල ධාරීට පිල්නමන් නොන ගෞරවි කාරඒ ආකාරයෙන්ම පිල්නමනවා ඒක කිසි මඩුවක් නෑ ඒ ප්‍රකාශය ඉල්ලාහස් කරගන්ඩ අපේ අදහසකුත් නෑ. හැබැයි. රට විකුණන් කරන දේශපාලගඥන් ඒවගේ මුන්ගේ මතවාදය සහ උන්ගේ මජර ක්‍රමය පරිස්සන් කිරීම වෙනුවෙන්. අන දුන්න හම වැඩිතියතිය දුවන අවම සදාචාරයක්වත් අඳුරන් නැති. අශීලාචාර අවිචාරවත් පොලිස් කුලි හමුදාවක අපිට කිසි අයහෝදැයියක්වත් ඒ පිළිබඳ කිසිම ගරුත්තයක්වත් අපට නෑ. අපි එක මාක කර තියන්න ඕන. ඒවගේ එදා දහනමයනිදම්. රමුණ දි අහින්ස මනිස්සුන් තුක්වුව එල්ල කොකා ගස්සපු පොලිසුම දරටම තාරන්න. සතියකට දකට කලින් DIG කෙනෙක් වවගේ. වැඩිතියපන් කියලා අන දෙන දේශපාලක්නයෝ අන දෙන බලපුලුවන්කාරයෝ තවටික කාලකින් මේ රටේවත් තින්නේ එකක් නෑ. හැබැයි. අ කොකාගස්පු දබරැගල්ල හිමිකාරයන්ට තමන්ගේ තරු සහ යනිෆෝර්ම් ගැවෙන අනාදතයක් දාවවෙ නීමට. විහිිලුවන්න වේ දහන වනිට රබක්ඛන සිද් වෙච්ච සිද්ධිය සම්බන්ධය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිතරෝහණ කරපු ප්‍රකාශයේ තවත් තිබිච්ච ජරාම තනක්කය ගන්නේෙ මහ ැජ්ජ නැතිම කතාවක් ඒ මාක්නෝකර අපට යන්න බෑ. එය කියෙනවා මේ රපුක්ඛන ගැටුමින් මියගගේ පුද්ගලයට නඩු දෙකක්තිය නෝ කියලා. සිරාවට ජිත රෝහණ ර රද මේ කියන්න ගැන්නේ යා නුදගත්ත ිචි යට ඩිපික් කරන්නද. ඒකද මේ ඒස්ටඩ්ඩිච් කරන්නා දන්නේ ගැන්න. හෝන තුද යාට නඩුතිබිලද හොඳ වැඩ නඩු ීනෙුට වැඩිතියල ගන්නගතයි යෝනි. කියලා මිනිස්සු යාගේ පස්සෙන් ටගන කියලද ඔවා හිතකිඉන්න. ඒ මේ උළුප්පල පෙන්නටහදන්නේ. පොලිසියෙන් වැඩිතියලා මරපු. ඒ මනුස්සේ අහිසකයක් නෙවෙයි. එයත් අපරාධ නඩුවල චෝදතිතයෙක්. ඒහින්ද මේ කතාවේ එ වීරය ඇනෙවෙයි නැරිච්චමිනිය දෘෂ්ටයා ඒ මරිච්චමින් හට වැඩිතියපු නිර්ලජ්ජිත පොලිස්කාරයා වීරය කියල දවා මේ කියන්න හද. ජනතාවට අහුච්චකා ඉවරයි යජිත්‍ර වන. ඒ කාල වෙනස් වන කේලවට ගොල්‍ ෙස් එක ද ික් හිට බලා හිට පෙන්නො. එහින් අපි මෙදැන්දි කියනවා මිනිස්වත් වෙන කවරුවත් මෙට හුවනෑ හැ මේ යා කියන කතාවේ බරපතල කාරණ යතීමවා ඔයා කියනකොට මේඒ මරරිිච මනට නද තිිච් හිද එයාට වැනි තිබ කවුල ෑකෙලවා පොට වඩට පිට බලන්න පොඩක්ම දැන් ම හත. ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරන මැතිවති වර පාර්ිමේන්තු මන්තියවර කීදරකොට අනුදේවාදක. ඔය නිිකට කල්පනා කරල බලන්න මේවෙලාව අතිශය පීඩනයඉට මිනිස්වතරින් කරුහරි මෝඩක් පිස්තෝලයක් කරරි ගල් කටස්තුවක්වාක් හර අරගෙනවිල්. නඩු තියෙන ඇමතිෙනකුට වැඩිතින් බොත්. ඔයා එදාට දෙන මාධ්‍ය ප්‍රකාශයේ තියෙනවද කියලා මනුස්සේ වැඩීය තයෙන ඇැතිකෙනකට හැයි ඇමතිට නඩු පහක්චතරති බිල තිෙනවා කියලා එහින් දැක කමක් නෑවගේක කොයා කියයි දැවිල්ලා. එම කන්නප මේ ඇමති වරුන්ගේ අරක්ෂාව කර සිතන්න. ඒගුල්ලට නඩු තර තරමහයට මිනිස්සු පොලින්දාලා වැඩිතිය ඇමති වරුන්ට ඔයි දර ගොත්තෙ. අනිත්්‍යක ජිත්‍රෝහන අප කල්පනා කල බන්න අපිට ඉන්න ජනාධිරිතුමාටත් නඩු ස්පාද හොත්තේ ඕොනේ මාරකෙස අපේ දහනමවෙදා රපුක්කන ඔය අපි කතාාවෙන සිදධිය සිද්ධවෙන ොහොතෙදී ලංකාවේ අභිනවේෙන් පත්වෙච්ච මුදල් අමාත්‍යවරය අලි සබ්රි ෝෂෙන්ටන්ද එකැ ඒ සිින්දිය සිද්ධ වෙනකොටත් ය ිට නල ම එකකත් එක් සාකච්චා කරනවා මේ ලංකාව ොහුණ පල තින ර්ථිකා අඩ ුදේ ලකාව ගොඩගන්නඩ F එකකේ උදව්ගත්F එකෙන් දැ හම්බේ හොඳ වැැබ් ක් නිකමට කල්පනා කරලා බල එ තමන්ගේ රටේ පුරවැසියන්ට පාරල් දිගේ බල්ල බලල්ලු ගාට ලා ඩිතිෙන ගමන් එක ීල වහම ලංකාව ර්ක ට ප ට ද කර ද කරයි. ගොල්ල ඉන්න නනිද කල්පනා කරල බල හගල්ලන්ද වෙවල් හිට්තුව ඉන්නවා කර හිගන්නේ මේක හැමදදාම රට බීල ඇවිල්ලා ගෙදර ගෑනනිටයි ලමයින්ටයි පොලුවලින් අතින් පයින් හොඳට තඩි බානු ඒමන් පහුවද උදේට ඇවිල්ලා ඔයාගේ ගෙදර ගේටුවට තට්තුු කරලාගෙනවා මත්‍යයා මත්‍යයා කණ්ඩ බොඩ්ඩ විදියන්නෑ මත්‍යයා ගෑනිට කෑමටිකක් කරන්න ලමයින්ට පිටිපැකටයක් ගෙන කිය කඩි දෙන්න මමාතයා ඒක ොල් ද. අන්න ඇතත්ව තමා ලංකාවරද උදවන්නේ මීට කලින් මේ කටියයෝ ගෙදර ඇවල මේ ප්‍රශ් විස ගට පුළුව ැන්ට වැඩ අල්කගට ළන්ම තිෙදද. මේකගලන්ට ගෙදරයන්ට කියලා මිනිස්සු කියනකොට. ඒක අහන් ඇතු ඉන්දල ඉදල එල්ල ඉදල 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 අර කියන්නේ යනයයා කොරහත් බිදගෙන නවා කියලා. අන ම මේක සප රන කෙලව පස් කර ගනන්න. බ අලුතෙන් පත්වෙච්ච සෞඛ්‍යමති තුමාන මරු අපප්පා. චන්න ජයසපන හිටම සෞඛ්‍ය රාජ්‍යමති එයන දැන් සෞඛ්‍ය මති ඒ හරි ශෝකයන්නේ යා යයාත්වෙච්ච දවස්ස ටයි කලේ මාස්කෙන් ගලවන්න. ඇ දවස් දෙකන්න හුන්න මාස්කත්තකයගේ කලිසත් ගැලවුණන වගේ ඉන්න කුණා එක කැන්නේෙ. ඒය ඇවිල්ල කිව්වා ගෘහස්තව උත්සවෝ පැවැත්වන අවස්ථාවලදී සහ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී හැරුණහම. නිකුත් ස්ථාන වලදී තව දුර්රතත් මස් පැලඳීම අවශ්‍යෙන් නැහැ කියලා. ඒක කියලා දවස් දෙකයිගේ සෞඛ්‍ය මාත්‍යංශයෙන් ලිපියත් නිකුත් කරනවා සෞඛ්‍යමත්තුමාගේ තීරණය රිවස් කරන්ඩ තීරණය කලා තවදුරර්තත් අපි මාස් පැළඳගෙන ඉන්ඩවෙනවා කියලා. ේ ඔය අපි අලුතන් හදාගත්ත කැබිණට් එක. ඒ කැබි වෙනමයි නට වෙනමයි ඒෙද නත්් ලූස්. ඔය බිනට් එකකට මේ කැබිනටඇතුරු පත්කරද එක දහ අටවෙනිද. මට ඇල්ලුවෙක් ඇවිල්ල කියේනවා මචන් දන්නවද පොලිස්සමති ප්‍රසන්න.සිරට මැක වෝ විතරයි මවනිකං ශොක්වලලාගේ මවහදට ම ප්සට්ුන යගැන එකෙ ම හිතුව ඇතම ප්‍රසන් රනවීර කියලා. එතකට මගේ අලුවනවා නෑ මචක් රණවීරණ ව ප්‍රසන් රණතුද කියලා විනාසයි. මට සට න ර ව හඳයි කිය තු. රන්න රන්ග ට දරම කියලලා රංචව ම. ඉ අපිට අප ශෝක්්‍යක සත්‍යයක් කියල ඔප්පුනුන දවසයිග ඊට පහුවෙන්දා රමක් සිදදී පොලිසිය හැසිරච්ච විද දැක්න්න. ඒ දැක්කට පස්සේ විසිවෙනිද පොලි සමාත්‍යවරය එක අබ්‍යන්ත්‍ර කටයුතු පි ාතවර පොලිසිේ බාරමාතයවරය ප්‍රරන්න්න රනතුන්ග. අපිට කියනවා ිනිි පරජ කාර හැසිර කට හෙම ර ට්කක් විසරවාරන්න. ොිට හම වැඩි ැබීම අයිතිය තිය නව කියලා.ඒගැ මිනිස්සු කවුද අ්ඩුව කකවද පොිසිය කවද ඒ ස්ථානකතව ව තැන් මනොවද මිනිස්සුන්ගේ අයිතිවාසිකමනවද පොලසිේ සීම වමනවාද වගේ මෙලෝදයක් දන්න තිය න්තමයි ඒ අදාල විශෂයන් වල ඇමතිවරුහැට දැන්න්න ගර. නියමට තිය ඉනේද ඒගැන්නේ පරණමතති න්ගේ මාරකර ලුත් ඇමති මන්ඩලයක් දැම්මයි එක ලංකාවට විශේෂ වගතුවක් වන්නඩ ය බවක් පේ නෑ. කලින්ද පඩා කෙලවෙන්ඩ නොවගේ ක්තමයි පේන්ඩති. බලන් එමු මේ කට්ටේ හොඳට කරයි. නාමත් රාජක්ෂකිව මරුව එකක්කෑ පහුගේ සතිය කියන්නේ නම රජපක්ෂ කෙනවා පුළුවන්නම් අපේ පවුලෙක් කාටහරි විරුද්ධව. වක්කම් පිළිබඳව නඩුවක් දාල පෙන්නට කියලා. එක බොක්කෙන් කියන්නේ බොක්ක කියන්න වක්කම් පිබ පුළුවන්න නඩුවත්ද න්නටිහ ෝරකන්ර ෑ ල ම බොක්ක. ප්‍රකාශයයක්ම ුත් කල ම රජ පක්ෂ මට අඇතන මේ ප්‍රශය දක්කම ලංකාවේ තරුණ පරපුර ගෙන පුදුම ශෝකයක් ඇතිුණ. එකගන බලන්ඩ මේ වැඩිහිටී පරම්පරාව දේශපාලනය කරන්න හිල්ල කොයිතරන් කැත විදිට තරුණු පරම්පරාව ඕෝනරල තියනව තරුණු පරම්පරාව මුලුගන්නල තිේවද කිය එකදෙ මච්‍ර හරකර රජ පක්ෂ වල හොකන් කලා කියල මල් රජ පක්ෂ දන්නන්නේන එකඒ මයින්දරජ ක්ෂ හොකන්ර මන්ගේ තරුණ පුතාවත් යකන සම්බන්ධ කරගන්නේ. ග රුණව සම්පූර්ණයෙන් වැඩෙන් අයින් කරල තම ඉතිබිල දේ පවුනේ නාමල් රජ පක්ෂ ඇතුළු තරුණ පරම්පර ඒගොල්ලු දන්නෙවත් නෑ තමන්ගේ තාත්තා බාප්පල මාමල නැන්දල හොරකංකරපු තරම හොරකං කරපු විදිග අනේ මේ අයිංසක නාමල් බේබිණේ ඔහොම මාටසිද දන්න එපා ඕ මිනිසන්ට තේරෙනෝ සාධන් මිනිසු පෙළ ගැහිලඉන්නේ කියපු කතාව ඔයා ඉල්ලපු ඉල්ලීම තව නොබෝ දවසකි ්‍යථාර්ථයක් වෙන්න පුළුවන්. ගුඩ්ලක් නාමල්. ගුඩ්ලක්. ගෝටා ගෝහෝම් අරගලයට දැ දවස් ගානක් වෙනවා. තාමත් මේ හඬ ගෝටක කනය තුල්ට රිංගෝගන්න අපට බැරිවෙලාද කොයිද ය එහෙන පෙනෑ වගේ තාම ඉන්නෝ. තාම යන පාටක් නෑ. හැබැයි. තාමත්. බලාපොත්ව දැල්වෙනවා. තාමත් මිනිස්සුන් හිත අධිෂ්ඨානය නලියනවා. තාමත් මිනිස්සුන්ගේ පපුේ දෛර්වය ලෙල දෙනවා. ඒ දෛර්වය තම හිදිලා ගිහිල්ල නෑ. අපි බලමු මේක වැඩිපුරකාලය කල්ලන් හිට පුළුව මිනිස්සුන්ටද එහමනැත්ත ගෝටාබයටට කියලා. අරගලයට ජයවේවා. ගිල්ලන්න ලබට සතියත් නිවස් බුලටන් අරගෙන.